ක්‍රීඩාව අපිට කියන්න බෑ දිගටම කරන්න පුළුවන් කියලා. මොකද ආබාධයක් වුණොත් අපිට ඒක නැති වෙනවා. නමුත් ඉගෙන ගත්තොත් ඒක හැමදාම තියෙනවා. ඒ නිසා ක්‍රීඩාව හා අධ්‍යාපනය යන දෙකම එකටම කරගන්න ඕනේ. ක්‍රීඩා වෙනුවෙන් ඉගෙනීමේ විස්මිත විස්කම්පාන විශ්මී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාපාලම ක්‍රීඩිකාවක් වන ගම්පහ රත්නාමලී බාලිකා විද්‍යාලයේ ඉගෙනීම ලබන විශ්මී ගුණරත්න ශිෂ්‍යාව අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද සමබරව සිදු කර 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 9ටම ඒ සාමාර්ථ ලබා විදුහලට කීර්තියක් ලබා දී තිබෙනවා. 2022 සමස්ත ලංකා අවසන් තරගයට පෙර පැවති ක්‍රිකට් තරගයේ පොළොන්නරුව ජයන්ති කනිෂ්ඨ විද්‍යාලයට එරෙහිව පන්දු වාර 128කදී ලකුණු 417ක් රැස් කළ අතර ඉන්දියාව හා පැවති ක්‍රිකට් තරගයකදීද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 45ක් ද රැස් කළා. 2019 මල්ල ක්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 15 සමස්ත ලංකා මීටර් 104 සහ ඉදිරිමේ තරගයෙන් වසර 20කට පසු ජාතික නව වාර්තාවක් ලැබීමට ඇය සමත් වුණා. විශ්මි ගුණරත්න ශිෂ්‍යාවගේ පියා අරුණ ගුණරත්න වරලත් ඉංජිනේරුවෙකු වන අතර මව ධම්මිකා විජයරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිර්ධානියකි. විශ්මි ගුණරත්න තම ජයග්‍රහණ ගැන මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවා. මම කුඩා කාලයේ සිටම ක්‍රිකට් හා මල්ල ක්‍රීඩාවලට ආසයි. ටෝර්නමන්ට් මැච් වලට යන අතරේ ඉඩ තියෙන හැම වෙලාවෙම පොත්පත් පාඩම් කළා. සාමාන්‍ය පෙළ විභාගයට සති දෙකක් පමණ කෙටි කාලයක් තුළ මම හොඳට සැලසුම් කර පාඩම් කළා. මුල් සතියේ හොඳටම පාඩම් කළා. ඊළඟ සතියේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා. එහෙම තමයි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. ක්‍රිකට් ගහන නංගිලා මලිලාට මට කියන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක අධ්‍යාපනයට බාධාවක් නෙවෙයි. බැලන්ස් කරගත්තොත් දෙකම සාර්ථක කරගන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාව අපිට කියන්න බෑ දිගටම කරන්න පුළුවන් කියලා. මොකද ආබාධයක් වුණොත් අපිට ඒක නැති වෙනවා. නමුත් ඉගෙන ගත්තොත් ඒක හැමදාටම තියෙනවා. ඒ නිසා ක්‍රීඩාව හා අධ්‍යාපනය යන දෙකම එකටම කරගන්න. රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පති එච්.ඒ. හේමා ජයවර්ධන මහත්මිය අදහස් දක්වමින් විශ්මි ගුණරත්න දියණිය ඉගෙනුමත් ක්‍රීඩාවත් යන දෙකම හොඳින් කළමනාකරණය කරගනිමින් ජීවිතය ඉතාම ඉහළින් ජය අරගෙන තියෙනවා. ඒක ලොකු ආදර්ශයක්. දිරිය දියණියක් වශයෙන් ඇය අපේ රත්නාවලී බාලිකාවට ලොකු ආඩම්බරයක් ඇයි එතුමිය පවසා සිටියා. අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් රතු පාටින් තියෙන subscribe button එක click කරලා subscribe කරන්න.